අන්දරේ සීනිකාපු කතාව අපි අහලා දිනවා. නමුත් අපි අහලා තිබුණේ නැහැ රාජපක්ෂ ආණ්ඩුවේ මේ හොර කල්ලිය ගජමිතුරු කල්ලිය සීනි කනවා කියලා. බදු පිළිබඳව සංවාදයේ එලෙස පවතිද්දී තවත් පසකින් වංචා හා දූෂණ පිළිබඳවත් පවතින්නේ දැඩි විවේචනයක්. කුප්‍රකට සීනිබදු වංචාවට එරෙහිව කළ පැමිණිල්ලේ ප්‍රගතිය සොයා බැලීමට අද අලස් කොමිසමට ගිය සමගි ජන බලවේගයේ පිරිසකට හිස් අතින් ආපසු යාමට සිදු වුණා. අපි දන්න දෙයක් තමයි ලංකාවේ තිබ්බ සීනිබදු බද්ද රුපියල් 40ට තිබ්බ බද්ද 125කට අඩු කරලා බද්ද අඩු කරලා ඒ හරහා විශාල වංචාවක් සිද්ධ වුණා. මේ වංචාව රුපියල් බිලියන 15කට අධික වංචාවක්. මේ වංචාවන් සිද්ධ වෙන්නේ කාගේ හරි අනුදැනුමක් ඇතුව කාගේ හරි අවශ්‍යතාවයකට. ඉතින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ඇත්තටම වගකීම නියුතු නිලධාරීන්ට වගකීමක් තියෙනවා කියලා. දැන් අවුරුදු දෙකක් ගිහිල්ලා මේ සම්බන්ධයෙන් කිසිම ෆැක්ට් රිපෝර්ටින් එකක් සිද්ධ වෙලා තියෙනවද? අදාළ පුද්ගලයන්ව කොමිෂන් සභාවට ගෙනල්ලා ප්‍රශ්න රාජපක්ෂ ආණ්ඩුවේ මේ හොර කල්ලිය ගජමිතුරු කල්ලිය සීනි කනවා කියලා. මේ ගම්වල මිනිස්සු මේ අල්ලට දාලා ඔහම කන සීනි ටිකට තමයි මුන් ගැහුවේ. කියන්න කනගාටුයි. මේ ආයතනයේ මේ පැමිණිල්ලේ ප්‍රගතිය බලන්න ගියාට පස්සේ මෙන්න අපිට ගෑන් ළමයි දෙන්නෙක් කියනවා ඉස්සරහට මෙලෝ හත්ති ලව්වක් දන්නේ. අපි ඇහුවා මේක විමර්ශනය කරන නිලධාරියෙක් නම් මොකද කියලා දන්නේ. දැන් මේ මීට දින දෙකකට උඩදී මහදවල් මහබැංකුව කඩුවා කියලා බලයට පත් වෙච්ච රාජපක්ෂවරුන් නැහැ ඒකේ ආණ්ඩුවල තියෙන සමේ මේ ලංකාවේ වෙච්ච ලොකුම වංචාව වෙච්ච සීනිබදු වංචාවේ චූදිතයන්ට දඬුවම් කරයිද කියලා බරපතල ගැටලුවක් තියෙනවා. අවුරුදු දෙකක් ගිහිල්ලා මේ රටේ මිනිස්සු මේ රටේ ජනතාව තාම අපෙන් අහන දෙයක් තමයි කෝ සීනි වංචා පිළිබඳව මොකද්ද වෙන්නේ. ඒ වගේම බිලියන් ගණන් මේ රටේ භාණ්ඩාගාරිකට ජනතාවට අහිමි වුණා. ඒ මිනිස්සුන්ගේ සල්ලි ඒ සල්ලි නැවතරක් ලබා ගැනීමේ කටයුත්තක් තියෙනවද කියන එක අපෙන් ප්‍රශ්න කරනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. News First ජනතාව සමඟ.